යාළුවෝ නේ මම දැන් පිපිඤ්ඤ වගාව පිපිඤ්ඤ ටික නෙලා ගන්න හදන්නේ බලමු කොහොමද පිපිඤ්ඤ වගාවේ පිපිඤ්ඤ ටික තියෙන්නේ කියලා බලන්නේ හරවනේ මම අද මේ පිපිඤ්ඤ වගාවේ පිපිඤ්ඤ පළදාව කොහමද නිරාගත්තේ කියලා. ඇත්තටම නිරෝගීමත් පිපිඤ්ඤ ටික වැටලා තියෙනවා. දිගටම රැඳි සිටින්න මගේ වීඩියෝ එකත් සමග තව තියෙනවා මිරිස් තියෙනවා තක්කාලි තියෙනවා. ඒ ටිකත් අපි නිරාගෙන අපි ඉස්සරහට යමු. ඔයාලට පේන්න ඇති මගේ පෙරතවානේ කොහමද වම්බුඩු ගස්සල වම්බුඩු හැදිලා තියෙන්නේ කියලා. ඇත්තටම ඉතා සාර්ථකත්වයුරි හොඳටම වැඩිලා තියෙනවා. අපි දැන් එක නිලා ගන්න යන්නේ. අපි බලමු එහෙනම් කොහමද කියලා. තියෙනවා. ඇත්තටම මේ දැක්කම සතුටුයි. හොඳටම වැඩිලා තියෙනවා. ඉතින් තව තියෙන අපිට තක්කාලි තියෙනවා, මිරිස් පැල තියෙනවා. අපි ඉදිරියට බලමු කොහොමද ඒවල වැඩිලා තියෙන්නේ කියලා. හරි, ඉදිරියටම රැඳි සිටින්න මාසම. මෙන්න ඉතින් මම වම්බුඩු ගස්සලින් කඩා ගත්ත මගේ පෙරතවානි පළදාව මිරිස් පෙරතවානි තව ජාති දෙකක් තියෙනවා. ඒගොල්ලත් අපි නෙලා ගන්න ඕනේ. ඊට අමතරව මගේ පත්තක්ක පෙරතවානි පත්තක්ක හැදිලා තියෙනවා. ඒකත් අපි නෙලා ගන්න ඕනේ. මම ඒක වෙනම වීඩියෝ එකකින් ඔයාලට ඉදිරිපත් කරන්න. දිගටම මාත් සමග ඉන්න. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉදිරියට මම ඔයාලට විනාස්ම ආකාරයේ වීඩියෝ ඉදිරිපත් කරනවා කියලා පොරොන්දු වෙනවා. හරි, අපි එහෙමනම් ඉස්සරහට යමු. යහළුවනේ මම අද මගේ තක්කාලි ගහේ තක්කාලි ටික නෙලා ගන්න යන්න හදන්නේ. ඇත්තටම ඔයාලට පේනවා ඇති ලස්සනට සාරවත්
හැදිලා තියෙනවා. අපි එනම් කඩල බලමු කොහොමද කියලා. මේ ගහ අඩි 6කට වැඩි පොඩ්ඩක් උසට වැඩිලා තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් ඔයාලා විශ්වාස කරන්නේ නැහැ අඩි 6කට වැඩි කොහොමද තක්කලි ගහක් උස යන්නේ කියලා මේ තමයි මම කඩාගත්ත තක්කලි ටික ඉන්නවා පෙන්නන්න තක්කලි ගහ කොහොමද කියලා මේ බිමේ ඉඳලා පේනව නේද ඇත්තටම මේ මගේ උස තියෙන්නේ මටත් ඇඩිය උසර තියෙනවා ගහ එහෙම නම් යාළුවනේ මම ඊගාවට කඩා ගන්න යන්න හදන්නේ මිරිස් ගස්වල මිරිස් ටික ඔයාලට පේනවා ඇති අපි මේකට ජපන් භාෂාවෙන් කියන්නේ පෙපුරිකා කියලා ඇත්තටම සහරවත්ත හොඳටම හැදිලා තියෙනවා ඉන්නවා කඩා ගන්න යන්න හදන්නේ ඇත්තටම දැක්කම හරි සතුටුයි හොඳටම හැදිලා තියෙනවා තනියම තමයි ඉතින් මේ හැමදේම මම කරන්නේ නියම අවුරුදු දවසට ඉතින් නිකන් ඉන්නේ කේ තමන්ටම කියලා එළව ටිකක් හදාගත්තට පස්සේ ඒ අතින් මුදල් ඉතිරියක් එනවා අනිත් පැත්තෙන් ඉදිරියලා නිකන් ඉන්න එකට ඇත්තටම වැඩ කරනකොට හරි යඟට සතුටක් තියෙනවා හිතට සතුටක් තියෙනවා ඔක්කොට වැඩි මේ තියෙන්නේ මිරිස් ටික මං කලින් කඩාගත්තේ තක්කාලි ටික දැන් මිරිස් තියෙනවා හරි අපි යමු ඊගාවට ඔන්නේ වනාංග මං ආවා මගේ අනිත් මිරිස් වර්ගේ මිරිස් ගස් ටිකේ මිරිස් ටික කඩා ගන්න ඔයාලට පේනවා ඇති ඒ ගස් ටිකත් සාර්ථකව හොඳට හැදිලා තියෙනවා අපි එන කඩලා බලමුනේ ඇත්තටම හරි ආසයි දැක්කම හොඳටම හැදිලා තියෙනවා මම ඉතින් මේවා තනියම තමයි හදාගත්තේ ඉතින් මට තනියම ඉතින් මේවා කන්න බෑ මම ඉතින් මගේ මෙහි ඉන්න යාළුවන්ටත් බෙදලා දීලා එහෙම ඉතින් අනුභව කරනවා මේ ගහෙත් තියෙනවා මේ ගහේ තව ගොඩාරියක් තියෙනවා අපි එන ඉස්සරහට බලමු යාළුවනේ ඔන්න ඉතින් මම මගේ පෙරතවානේ ඉඳාම මේ කියන එළවලු ජාතිය කඩා ගන්න යන හදන්නේ ඉතින් මේ ඇත්තටම රසවත් ආහාරයක් තලනම්
දිගටම තියෙනවා. ඔයාලට පේන වැඩි සාරවත් හැදිලා තියෙනවා. එහෙමනම් අපි මේ ටික කඩාගෙන බලමු. කොහොමද කියන්නේ?